නියෝජ්‍ය කතානායක අනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අදාළ කමිටුවේ සෙසු සමාජිකයන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එම් එස් සුමන්දිරන් රවුෆ් හකීම් නලින් දජයතිස්ස ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය බුද්ධි යාන්ත්‍රණය මේ අය ගැන දැනුවත් වෙලා හිටියා. නමුත් ඒ සිද්ධවිච අඩුපාඩු නිසා සමහරලාට මේක මේ තත්වයට උච්ච වෙලා ගිහිලා තියෙන එකයි මම විශ්වාස කරන්නේ. මේ සිද්ධිදාමයට මුලින්නම්ම අවධානයක් යොමු කරලා තිබුණා නම් ඒ වගේම සමහරලාට අපිට දැනගන්න ලැබුණා මේ සමහර අය යුද්ධයේ පැවති අවදීදී මේ අය පාවිච්චි කරා අවශ්‍ය උත්තරුන් හැටියට මේ වගේ කාරණා අපිට මතු වුණා. ඒ නිසා ඒ අයට ගෙවීම් කරලා තියෙන බව යම් යම් අවස්ථාවල සනාතු වුණා. ඒ නිසා මේ අයත් එක දිගටම මෙහෙම කටයුතු කරගෙන යනකොට ඊට පස්සේ මේ රජයේ වෙනස් වීමත් එක්ක AI පිටිබඳව යම් කෙසේ පිටිපස්සේ ඉඳගෙන මේ අවධානයක් යොමු කරලා තිබුණා නම් මම හිතන්නේ මේ කට්ටියගේ ඉතරෙන් එහාට විචිතින් පිටිබඳව මීට වඩා රටට වැදගත් වෙන කාරණයක් අපිට දැනගන්න ලැබුණා කියලා මම විශ්වාස කරන්නේ. 2018 මම කියපු මාසේ අප්‍රේල් මාසේ මේ පිටිබඳව සම්පූර්ණ වගකීම රාජ්‍ය බුද්ධ්‍යාංශයට ලබා දෙන්න කියලා එතකොට ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඉතරෙන් ඉවත් වුණා. ඊට පස්සේ තොරතුරු පිළිබඳව සොයා බැලීම දිගටම කරගෙන ගියේ රාජ්‍ය බුද්ධ්‍යාංශයෙන් අර 2 අප්‍රේල් මාසේ 2018 න් පස්සේ. සමහර වෙලාවට සමහර අයගේ සාක්ෂිවල අපි දැකපු දෙයක් තමයි මේ අය අඳුර ගන්න බැරි වුණා. එහෙමත් නැත්නම් ගේ ගමේ නැහැ අවුරුදු ගානක් මම හිතා 2017 18 19 වගේ අවුරුදු වල මේ කට්ටිය පිළිබඳව දැනුවත් වෙලා තිබුණත් අත්අඩංගුවට ගන්න උසාවියේ නියෝග තිබුණත් ඒක ඒ ප්‍රතිදාම සිද්ධුන්නේ නැහැ. සාක්ෂි විමසීමේදී අපි දැකපු දෙයක් තමයි යම් යම් කරුණු විවිධ අංශවලට දැනුවත් කරා. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික බීජය තිබිච්ච නගරේන පළාතේ පොලිසිය සහ ඒ විවිධ අංශ නියෝජනය කරන පොලිසිය වගකීම් දරන කට්ටිය දැනුවත් කිරීමක් කළා නැහැ. ඒ දැනුවත් කිරීම කරේ බසාරය පළාතේ ඉන්න පොලිසිය ප්‍රධාන නිලධාරි මහතුන්ට විතරයි. විශේෂයෙන්ම කදිනතුමාව දැනුවත් කරා නම් මීට වඩා මේ ප්‍රශ්නෙට පිට මීට වඩා හානිය අවම කරගන්න හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන තරම් තිබුණා. ඒ නිසා මේ දැන් ඔබතුමාලා සඳහන් කරන කාරණාත් එක්ක අපිට පෙනියන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ මේකේ ප්‍රධාන වගකීමක් බාර ගන්න ඕනේ කියන එකයි. නමුත් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙතන සාක්ෂි ලබා දීමේ සඳහන් කළා අපේ කාර්යබහිර අපි නිවැරදි විශ්ලේෂණ කළා ඉන්නහාට ක්‍රියාවලිය තමයි සිද්ධ වෙලා නැත්තේ කියන කාරණාව. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සාක්ෂි දෙනකොට ඕගලන් කවුරුත් මේ හිටියේ නැහැ. කොහොමද දන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අපිට මොනවද කිව්වේ කියලා? රාජ්‍ය බුද්ධි සේවය ඇතැම් නිලධාරීන් මෙතන සාක්ෂි ලබා දුන්නා. නිලධාරිකව එකෙක් නිලධාරී මෙතන අපි කැඳවන්නේ ප්‍රධානියා පමණයි. ඒත් වෙන ස්ථානයකින් අපි එතුමාගේ සාක්ෂිය ලබා ගත්තේ. මේ මට දැනගන්නට ඕනේ දැන් මේ කමිටු සමාජිකයින් පිළිබඳ විවිධ චෝදනා තිබෙනවා. ඒ චෝදනා වලට ඔබතුමාගේ පිළිතුර වෙන විවිධ චෝදනා කරන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා මේක බොහොම ස්වාධීනව අපි හෘදයාංගම බොහොම සද්භාවයෙන් හදපු අමුතු වර්තාවක්. නෑ මේ දවස්වල ඇත්තටම චෝදනාවක් කියලා නා රවුෆකින් මහත්මයාට මේ කමිටු සමාජික විදයට විවිධ අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වුවයි කියලා. මට කිසිම විදිහකින් මේ කමිටුවේ කිසිම සමාජිකයෙක් පිළිබඳව මට කිසිම ගැටලුවක් තිබුණේ නෑ. මොකද එතුමාලා සියලු දෙනාම අවංකවම මේ කාරණේ ඉෂ්ට කරන්න මට දැවැන්ත සහයෝගය දුන්නා.